සංගීතයේ පොඩි අතුලකෙයි අසලකෙයි ආරවුල ආයේ ඉදිරියට යන්න නියමිතයි. මේ පාර පොඩි අතුලකෙයි අසලකෙයි ආරවුලට කෙලින්ම කල්පනා සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ සංගීතයේ කතාව අපි කවුරුවත්ම හිතපු නැති පැත්තකට තමයි හැරෙන්න යන්නේ. එනේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා අපි අද බලමු. ඉතින් මේ අසලකෙයි පොඩි අතුලකෙයි ආරවුලට කල්පනාවත් සුරංජිත් කැමතිවත් අසලට උදව් කරන්නේ නැහැ. මොකද කල්පනායි සුරංජිත් එමුති අසලට උදව් කරනවා වගේ මූණ පෙන්වුවට මේ ඩබල යටින් කරන්නේ තවත් දෙයක්. හැබැයි ඉතින් අසලට නම් හොඳ මූණ පෙන්වනවා. ඒ වගේම අසලට කරන්නේ නැති උදව්වක් නැහැ. හැබැයි ඉතින් මේ හැම එකක්ම උඩින් පේන විතරයි. ඔගලොන්ට මතක ඇති මීට එපිසෝඩ් දෙකකට කලින් එපිසෝඩ් එක. ඒකදී පොඩි අතුල කල්පන හොයාගෙන එනවා. මොකද අතුල දන්නවා කල්පන අනිවාර්යෙන්ම අතුලත් එක්ක සම්බන්ධ වෙනවා කියලා. මොකද අතුල කියන්නේ කල්පනගේ පැටිකිරිය හැම එකක්ම දන්න කෙනෙක්. ඒ වගේම අසේල මුදලාරිකාවට කල්පන හේතු වෙන හදන්නේත් මොකද කියලා පොඩි අතුල දන්නවා. ඒ වගේම අතුලට ගැළපීම තියෙන්නේත් කල්පන ළඟ කියලා පොඩි අතුල දන්නවා. හැබැයි ඉතින් කල්පන කියන්නේ සතෙක් වගේ ඩයල් එකක් කියලාත් ඒකත් දන්නවා. නමුත් ඉතින් මේ වෙලාවේ පොඩි අතුලට වෙන කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේ වෙලාවේ කල්පනගෙන් පොඩි අතුල උදව් ගන්නවා. පොඩි අතුලගේ පස්සෙන් පොලිසියෙන් පන්නන හින්දා. ඒකෙන් මගහැරෙන්න තමයි පොඩි අතුල උදව් ගන්නේ. හැබැයි ඉතින් පොඩි අතුලට කල්පන උදව් කරන්නේ වෙන යටි අරමුණක් තියාගෙන. එකකින් මීට කලින් එපිසෝඩ් එක බලපු අය දන්නවා. කල්පන ඇත්තටම මෙතනදී ගහන්නේ ඩබල් ගේම් එකක්. ඒකකින් සුරංජිත් එම්තිත් දැනුවත්. අසල මොරවාගේ පවුලට සම්බන්ධ වෙන තමයි කල්පන හදන්නේ. ඒකකින් අපි කවුරුත් දන්නවා. ඒ වගේම මොරවාගේ පවුලට සම්බන්ධ වෙලා මොරවාගේ පවුලේ කලණගේ දේශපාලන ගමනත් නතර කරන්නයි කල්පනගේ අදහස. ඒකකින් කලින් ඉඳලම කල්පනගේ හිතේ තිබ්බා. ඉතින් කල්පනට ඒ දේ කරන්න පොඩි අතුල ළඟින් ඉන්න අවශ්‍යයි. බැරි වෙලාවත් කලණගේ දේශපාලන ගමන ආරම්භ කළොත් පොඩි අතුලගේ තුවක් වෙන්න එක නවත්තන්න තමයි කල්පනගේ අදහස. කල්පන ඉතින් මේ හැම ගේම් එකක්ම ගහන්නේ හීන් සිරුවේ. හැබැයි ඉතින් අපි විශ්වාස කරනවා මේ දේ වෙනස් වෙවි කියලා. ඒ කියන්නේ කල්පනගේ මේ යටුකුට්ටු ගේම් එක මාට් වෙනවා සෙලට. පසිතින් කල්පනගේ යටකෝටු ගේම් සේරම වගේ අසල දැනගන්නවා. ඉතින් ඔනෝ විදියට සංගීත කතාව වෙනස් වෙවි කියලා අපි හිතනවා. ඉතින් අපි වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න. නාලිකාවට ඔබ තවමත් අලුත් නම් අපි සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඕල් දාන්න. එවිට ඔබට පුළුවන් වේවි අපි දිනපතාම කියන එපිසෝඩ් නැරඹීමට. අදත් අපි ගේන්නේ නම් ඔබ සැමට සුබ දවසක්.